ආයුබෝවන් සියලුම දෙනාට ඔයාලට අද මම පෙන්වන්න යන්නේ මේ රෙඩ් හාට් අයන් එක මේක 1980 කාලවල මම ගෙදරකම තිබිච්ච අයන් එකක් මේ අයන් එක දැනට වැඩ කරන්නේ නැහැ මේකේ ඇතුලේ කොයිල් එක පිච්චිලා මම හදන්නේ අද මේක කොයිල් එක මාරු කරන හැටි ඔයාලට කියලා දෙන්න හරි එහෙනම් අපි වීඩියෝ කොට යමු මේ අයන් එකේ අපි ඉස්සලා මේ පිටිපස්සේ යන්නේ මෙතන අනේක් තියෙනවා ඒ අනේ පන්න ගන්න ඕන මේක මේ ආපු ඉදිරිය නනේ මේක තියෙන්නේ මේ අනේක් කැඩිලා මේ වෙන අනේක් මෙන්න ක්‍රමයකින් අනේක් දාලා තියෙනවා බලමු මේක කරලා වාර තුනක් පේන තියෙනවා ඉස්සෙල්ලම තියෙන මෙතන අර්ත් වයර් එක ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නියුට්‍රල් වයර් එක ඊස්සේ ඇස්සුලේ තව අස්සෙ දෙකක් තියෙනවා මේ තියෙන්නේ මේක තමයි පේස් වයර් එක හරි අපි මේක දැන් ගලප ගන්න හීට් කන්ට්‍රෝල් ස්විච් එක තියෙන ස්විච් එක යට ඇණියක් තියෙන යණේ ගලවන්න ඕන වයර් අපි මේ වයර් එක පන්න ගන්න ඕන මෙතන තමයි යාළුනේ අර්ථ වයර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ බොඩියට අර්ථ එක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතනින් තියෙනවා මෙතන තියෙනවා ෆේස් වයර් එක මෙතන තියෙනවා නියුට්‍රල් වයර් එක කියන්නේ N වයර් එක L වයර් එක P දෙකක් ගලව ගන්න ඕන ටිකරලා අපි මේක මෙතෙන් අයින් කර ගන්නවා හරි ඔයාලට පේනවා ඉතින් මේකේ මේ කොයිල් එක තියෙන මෙන්න මේ ප්ලේට් එක යට යට තමයි කොයිල් එක තියෙන්නේ අපිට කොයිල් එක ගලව ගන්න මෙතන මේ මේ යන්නේ පන්න ගන්න ඕන මෙතන යන දෙක මෙතන යන දෙක මෙතන තන දෙකක් තියෙනවා අපි බලමු පන්නගෙන කොයිල් එකේ එක වයර් එකක් මෙතෙන් සවිල්ල මෙතන මේ කනුවට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මම පෙන්නන්නම් ඔයාලට නැතිනේ කොයිල් එකේ අනිත් වයර් එක මෙතනින් මේ මොකද මෙතන මේ ටෙම්පරේචර් ස්විච් එක ළඟට තමයි අනිත් වයර් එක යන්නේ
ඉතින් කොයිල් එකේන අග්‍ර දෙක තමයි මෙතන තියෙන්නේ. මේ අග්‍රය සම්බන්ධ වෙන්න මෙතන පොඩි අණයක් තියෙනවා. හරි අපි අනිත් ටික ගලවමු. මේක හයි කරද්දී ඔයාලා මතක තියාගන්න ඕන මේ කට්ටෙට වැටෙන්න ඕන මෙතන මේ හීට් කන්ට්‍රෝල් ස්විච් එකේ මෙතන මේ ග්ලූ එකක් තියෙන ඒ ග්ලූ එකට හයි කරද්දී මේක ඇඩ්ජස්ට් කරලා එතන දාගන්න ඕන මේක තමයි රෙඩ් හාට් ටයර් එකේ හීට් කන්ට්‍රෝල් ස්විච් එක. අපි මෙතනින් අඩු වැඩි කරනකොට තමයි මේකේ රස්නේ අඩු වැඩි වෙන්නේ. මේක තමයි අයන් එකේ කොයිල් එක. යාළුවනේ මම මේක වලට දැන් මේ චෙක් කරන විදිහ මම වෙනත් වීඩියෝ එකකින් ගේන්නම්. මේක හොඳ නැද්ද කියලා චෙක් කරන විදිය. මේක තමයි අලුත් කොයිල් එක. අපි දැන් මේක මාරු කරගන්න හැටි බලමු. අපි මතක ඇතුව මේක ඉන්සුලේෂන් ටියුබ් දෙකක් තියෙන මේ ටියුබ් දෙක අනිවාර්යෙන් මේකට දාගන්න ඕන. ඒක අපිට වෙනම කඩේ ගන්න නැහැ. ඒක පරණකින්ම පන්නල තමයි දාගන්න වෙන්නේ. මේක මේ සෙරමික් වලින් හදපු ටියුබ් එක මේ කැලි කැඩිලා තියෙන්නේ මේකේ. හරි වලට පෙනදි මේ කොයිල් එකේ එක
එකක්යක් මම ටෙම්පරේචර් කොහා ස්විච් එකේ එකක්කට සම්බන්ධ කරලා තියෙනවා. ටෙම්පරේචර් ස්විච් එකේ අනිත් අග්‍රය තමයි ෆේස් එක ෆේස් වලට සම්බන්ධ වෙන්නේ. හරි අපි ඊට ටිකයි කියලා බලමු. එලමන්ට් එකේ එන අනිත් වයර් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ අග්‍රයට. ඒක මෙතන ගෙන න්‍යූට්‍රල් සැපයීම ලබා දෙන්න මෙන්න මේ අග්‍රයට. ටෙම්පරේචර් කන්ට්‍රෝල් ස්විච් එකේ අනිත් අග්‍රය තමයි ෆේස් එකට සම්බන්ධ වෙන්නේ. කියන්නේ මෙන්න මේ අග්‍රයට තමයි අපි ෆේස් එකට සම්බන්ධ කරන්නේ. ඉතින් අපි මේක දැන් හයි කරලා චෙක් කරලා බලමු. මේ දුඹුරු පාට වයර් එක තමයි මේ ෆේස් වයර් එකට සම්බන්ධ වෙන්නේ. නැත්නම් ලයිව් වයර් එකට සම්බන්ධ වෙන්නේ. මේක සම්බන්ධ වෙන්නේ මේකේ මේ මැද අග්‍රයට. මේ අග්‍රයට සම්බන්ධ වෙන්නේ නියුට්‍රල් වයර් එක කියන්නේ නියුල් නිල් පාට. මේක මේ කොට පරණ නිසා මේක මේ පාට පිච්චිලා වගේ තියෙන්නේ. ඉතින් මේ නිල් පාට වයර් එක තමයි නියුට්‍රල් වයර් සම්බන්ධ වෙන්නේ. අවත්තර සම්බන්ධ වෙන්නේ මේ කොළ පාට වයර් එක. ඉතින්
තමයි අරගෙන ඉන්ඩිකේටර් බල්බ් එක මේ අයන් එකේ මේක මේ අග්‍ර දෙක මේක එක අග්‍රයක් නිව්ටල් එකට සම්බන්ධ වෙනවා අනිත් අග්‍රේ මෙතන තියෙන මේ මේ පැත්තේ තියෙන අනිත් අග්‍රයට තමයි සම්බන්ධ වෙන්නේ ඉතින් අපේ වැඩේ ඉවරයි අපිට තියෙන දැන් මේක චෙක් කරගන්න හරි යාළුවනේ මේ අයන් එකේ කොයිල් එක චෙක් කරගන්න විදිය මම ඉදිරි වීඩියෝ එකකින් දාන්නම් එතෙක් ඔබ සැමට සුබ දවසක්